නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි පහුගිය ආණ්ඩුව වගේ බොරු නීති බොරු ශෝධන අපි ලෑස්ති නෑ. මාධ්‍ය සංදර්ශන තියන්න අපි ලෑස්ති නෑ. ඒ වගේම දේශපාලනය කරණය කරන්න ලෑස්ති වෙන්නේ නෑ අපි. අපිට ඒ සඳහා විශේෂ අධිකරණ හදන්න ඕනේ නෑ. පවත්න අධිකරණ පද්ධතිය තුළ නඩු අහන්න පුළුවන්. ඒ වගේම CID එක තියෙනවා, පොලිසිය තියෙනවා, මේවායින් පැමිණිලි පරීක්ෂණ කරන්න පුළුවන්. CID වගේ මේ නීති විරෝධී ආයතන දාගෙන මේ දඩබිම් හදන්න අපිට අවශ්‍ය නෑ. ඉතින් මේ පැමිණිලි කිසිම දේශපාලන බලපෑමකින් තොරව ඒ ආකාරයට ඉදිරියට අරගෙන යයි. හැබැයි ඔබතුමාලත් වැලිකඩ යව්වේ ඒ ආණ්ඩුවේ. අපි ඉතින් ගියා, අපි ආවා. ඉතින් අපි ඒවා කිව්වා දේශපාලන පළගැනීම් කියලා. අපි හිතේ කහටක් නැහැ. මොකද අපි කරේ දේශපාලනයක්. අපි රට වෙනුවෙන් පෙනී සිටියා. ඉතින් අදත් අපි පෙනී ඉන්නවා, හෙටත් අපි පෙනී ඉන්නවා. ඉතින් අපි හිරේ දැම්මා කියලා අපි පළිගන්න සූදානම් නැහැ. මන්ත්‍රීතුමා, දැන් ඔබතුමාලා ලබා දෙන කෝ ජනතාවට දෙන තුන සහන කවද විතර ජනතාවට ලැබෙයිද? දැන් අද කැබිනට් මණ්ඩලයේ පවතින පළවෙනි කැබිනට් රැස්වීම ඒක ඒ තුල විශේෂ තීන්දුව කිහිපයක් ගනි. විශේෂ මුදල් අමාත්‍යවරයා විදිහට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්. ඒ වගේම දැන් අද රාජ්‍ය අමාත්‍යවරුපත් වුණා. ඒ වගේම ලේකම්වරුත් මේ වෙනකොටපත් වෙමින් පවතිනවා. ඉතින් මේ සියල්ලම දැන් මේ සතිය වෙනකොට හමාර වෙනකොට මම හිතන්නේ අද රාත්‍රියේ ඉඳන් බලාපොරොත්තු වෙන්න පුළුවන් රටේ විශාල වෙනසක්. ඒ කියන්නේ ඔබතුමාලා දඩයම් කරන්න පටන් ගන්නේ නැහැ. අපි කිසි දවසක දේශපාලන දඩබිමක් බඩ මෙරට පත් කරන්නේ නැහැ. අපි වැඩබිමක් බඩ පත් කරනවා. දඩබිමක් නෙවෙයි මේක, වැඩබිමක් කියන එක මතක තියාගන්න ඕනේ. Breaking.lk